අයිබෝන් කියලා දාලා view එක click කරනවා කොටස් වෙනදකට ජයගනිමි උපාය මාර්ග කියන video මාලාවේ දෙවෙනි video එකත් සමග ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ video එකෙන් stop loss එක කියන්නේ මොකද්ද කියලා මොකද්ද මේ stop loss කියන්නේ stop loss කියන්නේ අපි යම්කිසි කොටසක් මිලට ගත්තාම එහෙම නැත්නම් මිලට ගන්නකොට අපිට ඒ කොටස වෙනුවෙන් වැය කිරීමට නැත්නම් අලාභ වීමට පුළුවන් උපරිම මිල තමයි stop loss එක කියන්නේ උදාහරණයක් විදිහට කියනවා නම් අපි හිතමු අපි රුපියල් 100 කොටසක් මිලට ගන්නවා කියලා. ඒ රුපියල් 100 කොටසෙන් අපි කොටස් 1000ක් මිලට ගන්නවා. එතකොට එදෙන වටිනාකම වෙන්නේ රුපියල් ලක්ෂයයි. මුළු කොටස්වල වටිනාකම වෙන්නේ රුපියල් ලක්ෂයයි. 100 වැඩි කිරීම 1000 තමයි ලක්ෂය. ස්ටොප් ලොස් එක ගැන අපි තීරණය ගද්දි අපි කල්පනා කරනවා අපිට මේ කොටසට අයිම වෙන්න පුළුවන් උපරිම රුපියල් 10000ක් පමණයි කියලා. එතකොට මුළු කොටස්වල වටිනාකම රුපියල් ලක්ෂයයි. කොටස අහිමි වෙන්න පුළුවන් මුළු වටිනාකම රුපියල් 10000. ඒ කියන්නේ අපිට ඒ කොටස් වල වටිනාකම රුපියල් 90000 වෙනකන් පමණයි මේ කොටස විකුණුම් නොකර ළඳාගෙන ඉන්න පුළුවන්. එතකොට එතනදී රුපියල් 90000ට මුළු කොටස් වටිනාකම වටනවා කියන්නේ එක කොටසක් අඩු වෙලා තියෙනවා රුපියල් 10කින්. එතකොට ඒ රුපියල් 10 වැඩි කිරීම කොටස් 1000 තමයි රුපියල් 10000 වෙන්නේ. එතකොට අපි 100ට ගත්ත කොටස අපිට එතනදී බලන් ඉන්න පුළුවන් රුපියල් 90 වැනි මිල මට්ටමකට පහළ වැටෙනකම් පමණයි. එතකොට එතනදී මේ 90ට මිල පහළ වැටෙනවා කියන්නේ මේ නිර්ණායකට අනුව අපි රුපියල් 90 මිල මට්ටමකට ගමන් යාට පස්සේ මේ කොටස විකුණුම් කිරීමට සිටීම තමයි බුද්ධිමත්ම දේ. ඉතින් ඕක තමයි ස්ටොප් ලොස් එකක් කියන්නේ. මෙතනින්ද කොට අපිට තේරුම් ගන්න දේ තමයි යම්කිසි කොටසක මිල නිරන්තරයෙන්ම පහළ වැටෙද්දී අපිට දරා ගන්න පුළුවන් උපරිම සීමාවෙන් එහා අපි මේ කොටස තියාගන්නේ නැහැ. එතනදී අපිට වෙන්නේ අපි නැත්නම් ඒ කොටසෙන් නිතරම අයින් වෙනවා ලාභය අවම කරගෙන. කොටසෙන්ද බලේ ගණදුණු කරද්දී අපි දැනගන්න ඕන දේ තමයි ලාභ උපරිම කරගෙන අලාභ අවම කරගන්න. ඒ වගේම අලාභ සඳහා අපි අවස්ථාවක් ගත යුතු නැහැ. නමුත් ලාභ සඳහා අවස්ථාවක් ගැනීම සුදුසුයි ආයෝජනය කරද්දී. ඉතින් මම අර කිව්ව සංසිද්ධිය ඇත්තටම කොටසෙන්ද බලේදී ආයෝජනය කරනකොට සාර්ථක ආයෝජනයක් කරන්න හොඳ උපාය මාර්ගයක් විදිහට අපිට ගන්න පුළුවන්. මොකද අපි කොටසින්ද පුළුවන් අපි දන්නවා බාහිර පරිසර සාධක සහ ඒ වගේම බාහිර දේශපාලන සාධක මිනිසුන්ගේ මානසික මට්ටම් වෙනස් වෙනවත් සමගම මම ඊට කිව්ව දේවල් අනුව කොටසින්ද පුළවල කොටසවල දින ඉල්ලුම සැපීම ඉහළ පහළ යනවා සමහරවිට සීක්‍රෙන් ඉහළ පහළ යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවේදී අපි මුදල කොටසින්ද පුළ ආජනය කළ දින මුදල ට ආරක්ෂාකාරී උපක්‍රමයක් විදිහට අපිට මේ ස්ටොප් ලොස් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් නිතරින්ම බුද්ධිමත් ආයෝජකයෙක් විදිහට කොටසකට ඇතුළෙදී මතක් කොටසක් මිලට ගද්දි මේ ස්ටොප් ලොස් කියන දේ අපි හිතාගෙනම මේ කොටස මිලට ගන්නවා නම් තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඉතින් අපි පහුගිය කාලෙත් දැක්කා කොටසෙන්ද පොළ සීඝ්‍ර ලෙස කඩා වැටෙනවා. කොටසවල තියෙන ඉල්ලුම බොහෝසෙන් අඩු වෙනවා. ඉතින් මේ වගේ ලාවක් තමයි හොඳම උදාහරණය මේ ස්ටොප් ලොස් කියන එකේ ප්‍රයෝජනය අපිට තේරුම් ගන්න. අපි දැක්කා ජනවාරි පෙබරවාරි මාසවල කොටස් මිලට ගත්ත අය මේ කොටස් දිගින් දිගටම තියන් ඉන්නවා. දිගින් දිගටම කොටස් වල මිල පහලට වැටෙද්දී කොටස්වල ඉල්ලුම අඩු වෙලා සැපීම් වැඩි වෙද්දී මේ කොටස් තියාගෙන හිටියා මේ කොටස් ආයේ කවදා හෝ මිල ඉහළයයි කියලා. ඉතින් එතනදී ඇත්තටම උනේ හිතාගන්නවත් බැරි තැනකට එහෙම නැත්නම් හිතාගන්නවත් බැරි ගිල මට්ටමක මේ මිලට ගත්ත කොටස්වල මිල අන්තිමට ඇවිල්ලා නැවතුණා. ඉතින් මෙතනදී ඇත්තටම විශාල පාඩුවක් සිදු වුණා. ඉතින් නැවත කොටස් මිල ඉහළ යද්දී එහෙම නැත්නම් කොටස් සඳ පොළ නැවත යථාර්ථයට පත් වෙද්දී කොටස් සඳ පොළ ස්ථාරත්වයකට පත් වෙද්දී ඔවුන්ට ආයෝජන නැවත ආයෝජනය කිරීමට මුදලක් පවන්න නැති වුණා. ඉතින් ඒ වගේ ස්ටොප් ලොස් කියන ප්‍රමේයයට වටහැනිව ක්‍රියා කරපු කෙනෙක්ගේ ආයෝජන කලඹ ඔබට මගේ වම්පසින් දැක් ගන්න පුළුවන්. ස්ටොප් ලොස් එක තියාගෙන වෙනසන සමයේදී කොටස් මිල පහළ වටනවා කියලා දැනගෙන සම්පූර්ණයෙන්ම තමන්ගේ කොටස් ප්‍රමාණය විකුණලා ස්ටොප් ලොස් එක ඇතුව නැවත ප්‍රතිආයෝජනයක් කරපු කෙනෙක්ගේ ආයෝජන කලම මගේ දකුණු පසින් බලා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඇත්තටම වෙනස. අපි අපේ කොටස් වියසන සමයේදී කොටස් මිල පහළ වැටෙනවා කියලා දැනගෙන ඒ දේ ඒ කොටස් විකුණලා කොටස් වලින් ඉවත් වුණා නම් අපිට ඒ මුදල ඉතුරු වෙනවා. එතකොට අපිට ආයෙ කොටස් වල ස්ථාවර වෙන වෙලාවකදී අපිට මේ මුදල යොදවන ලාභයක් ලබා ගන්න පුළුවන්. සමහර විට අර ස්ටොප් ලොස් එකේදී අපිට ඇති වෙන අලාභය වගේ දෙගුණයක් අපිට ලාභයක් ලබන්න පුළුවන්. අලාභයට වඩා ලාභයක් ලබන්න පුළුවන් එතනදී. ඉතින් ඕක තමයි නිවැරදි ක්‍රමය ආයෝජනය කරන්න පුළුවන්. එහෙම නොකරපොය අදටත් ඒ කොටස්වල හිර වෙලා ඉන්නවා. කොටස් මිල නැවත විකුණුම් කරන්න පුළුවන් තත්යකට පැමිණෙනවා. ඉතින් මේක ඇත්තරම ගොඩාක්ම වැදගත් කාරණයක්. මේක අපි ගෝල්ඩන් රූල් එකක් කිව්වත් මම හිතන්නේ මම වැරදි නෑ.
කොටස් ඉදවල ගණන් කරද්දී මේ දේ අපි අනිවාර්යයෙන්ම හිතේ තියාගන්න ඕනේ හොඳ ආයෝජනයක් කරන්න නම් මේ ස්ටොප් ලොස් කියන එක ආයෝජකයාගෙන් ආයෝජකයාට වෙනස් වෙන්න පුළුවන් දෙයක් මේකට ස්ථිර සීමාවක් නැහැ ඒක ඇත්තටම ආයෝජකයාට දරා ගන්න පුළුවන් ප්‍රමාණය එහෙම නැත්නම් දරා ගන්න පුළුවන් අලාභය අනුව තමයි තීරණය වෙන්නේ ලොකු වටිනාකම ආයෝජන කලමක් තියෙන කෙනෙකුට මේ ප්‍රමාණය ස්ටොප් ලොස් එක ටිකක් වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන් ඒ වගේම කුඩා ආයතන කලමක් තියෙන කෙනෙකුට මේ ස්ටොප් ලොස් එක මුදල් අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේක අපි හොඳින් සිතාබා ගත යුතු කාරණයක් කොටස ඉදවල සාර්ථක ආයතනයක් කරද්දී අපි හරියට තාක්ෂණානුකූලව කොටසක් මිලට ගත්තා වුණා හරියට තාක්ෂණික විශ්ලේෂණයක් කරලා කොටසක් මිලට ගත්තා වුණා කොටසකට ඇතුළු වුණා වුණා අපි මේ ස්ටොප් ලොස් කියන දේ අනිවාර්යයෙන්ම හිතේ තියාගන්න ඕන. ඉතින් මම හිතනවා ඔබට මම කියපු දේ ස්ටොප් ලොස් කියන පැහැදිලි කරපු දේ පැහැදිලි කියලා තේරුණා කියලා මොනවාරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන් subscribe කරන්න අපි මේ වගේ වැඩසටහනකින් ආයෙත් හමු වෙනතේ ඔබ සැමට ආයුබෝවන්.